පිරිපු නිලන්දාරියෙක් වෙන්න ස්ට්‍රෙන්ත් එක එනර්ජි එක පර්සනලිටි එක තියෙන්න ඕනේ. මේ දේවල් තුලින් ඔබේ ජීවිතය ජයග්‍රහණය කරන්න පුළුවන් නම් ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකයම එක රයකින් ආකර්ෂණය කරගත්ත ඉලන්දාරියෙක් තමයි මේ. World Bodybuilding Champion, Mr. Universe 2018, Lushan Pushparaj. Lushan, okay, what are you doing? I'm 120. What are you doing? 50? 46? Sorry. I'm going to go to Venus. I'm going to go to the arm. I'm going to go. Lushan, I am a program. අපේ ලංකාව තුළ ලෝකයේ මේක සම්පූර්ණම ස්ටෑන්ඩඩ් විදිහට තියෙනවා. නමුත් ලංකාවේ මේක එච්චර ලොකු ප්‍රසිද්ධියක් තිබුණ නැති ක්‍රීඩාවක්. නමුත් මම හිතුවා මේක ගොඩනංගලා ගන්න ඕන කියලා. ඉතින් මම ඒක තෝරගෙන ඒ අනුව ගිහිල්ලා අද ලංකාවේ නම්බර් 1 ජනප්‍රියම ක්‍රීඩාවට පත් වෙලා තියෙනවා. ජනප්‍රියම ක්‍රීඩකයෙක් මට වෙන්න හම්බුණා මේ ළඟදී. ඉතින් ඒ කියන්නේ ජනප්‍රියම ක්‍රීඩකයා ආයවර්ධන ක්‍රීඩකෙක් නම් අනිවාර්යෙන් ජනප්‍රිය ක්‍රීඩාවක් ආයවර්ධනය වෙන්න ඕන. හරි. ලූෂන්, දැන් මේ කම්පිටිෂන් එකට යන්න කලින් World Bodybuilding Champion වුණා ඔයා. එතකොට ඔයා හිතුවද මේ මෙච්චර මුළු ලෝකෙම රටවල් එක්ක තරඟ කරලා ඔයාට දිනන්න පුළුවන් මේක. මොකද ලංකාව කියලා කියන්නේ ගොඩක් පුංචි රටක්. මේ පුංචි රටක ලොකු මිනිස්සෙක් කොහොමද? ඔයා හිතුවද දිනන්න ලැබෙයි කියලා ඔයාට? ඔව් ඇත්තටම මම සාමාන්‍යයෙන් බොඩි බිල්ඩින් කම්පිටිෂන් එකකට යනකොට මම ඇත්තටම හොඳට පර්ෆෙක්ට් වෙලා තමයි යන්නේ. ඒ කියන්නේ මම කවදාවත් පරදින්න අදටත් මම පරදිලා නැහැ. මම හැම වෙලේම බලන්නේ මගේ ශරීරය මගේ බොඩි එක හරි පර්ෆෙක්ට් විදිහට හදලා තමයි මම සහකරන්නේ කම්පිටිෂන් එකකට යන්නේ. ඉතින් මම World Bodybuilding Championship එකකට යනකොටම මට ගොඩක් කන්ෆිඩන්ස් එකක් තිබ්බා මට මේක වින් කරන්න පුළුවන් වෙයි කියලා. මොකද මම අනිත් ලෝකේ ඉන්න අනිත් බොඩි බිල්ඩර්ස්ලාත් මම ෆලෝ කරනවා. ඉතින් ඒ හා සමානව ඒගොල්ලෝන්ගේ තියෙන ඒ බොඩිස් මම අධ්‍යයනය කරලා තියෙනවා. ඉතින් මගේ බොඩි එකේ තියෙන ලොකුම වෙනස තමයි මගේ බොඩි බැලන්ස් එක. ඒ වගේම මගේ බොඩි බැලන්ස් එක, මසල් ඩෙෆිනිෂන් එක, මසල් ඩෙන්සිටි එක, ඒ කියන්නේ මසල් එකේ ඝනත්වය, මේ හැම දෙයක්ම මේකට බලපානවා. මේ බොඩි බැලන්ස් එකයි මේ හැමදේම බලපාලා මම කන්ෆිඩන්ස් එකේ තමයි ගියේ. මම අනිවාර්යෙන් මගේ ලංකාවට මේ පුංචි රටට, කියන්නේ ලෝකේ තියෙන පොඩිම රටක් අපි. නමුත් ලෝකේම නම්බර් 1 බවට පත් වෙන්නට මට හැකියාවක් ලැබුණා මේ මම මේ කන්ෆිඩන්ස් එකේ ගිය නිසා. ඔව් මම කලින් කිව්වා වගේ එක රයකින් ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම ආකර්ෂණය දිනා ගන්න ලූෂන්ට හැකියාව ලැබුණා. ලූෂන් දැන් චැම්පියන් විතරක් නෙමෙයි මිස්ටර් යුනිවර්ස් වුණා. එතකොට ඒකට හොඳ පර්සනලිටි එකක් තියෙනෝනේ, හැන්සම් වෙන්න ඕනේ. ඒ නිසා මම හිතනවා හොඳ ෆැෂන් සෙන්ස් එකකුත් ඇති කියලා ලූෂන්ට. ෂනිත් මාත් එක්ක ඉන්නවා, අපිත් එක්ක එකතු වෙන බලාපොරොත්තු වෙන ඉන්නවා. අපි යමු දැන් ෂනිත් ගම. හෙලෝ ෂනිත්, කොහොමද? good. ගොඩ කාලෙකින් දැක්කේ. ඒක නේද? ලූෂන්. හෙලෝ, nice to meet you. ෂනිත් එන්නන ලස්සන වෙනවා. Thank you. එක එක දවසට එක එක විදිහ දකින්න දවසට. ඉතින් ෂනිත් කියන්නේ අපි හැමෝම දන්න හොඳ ෆැෂන් ඩිසයිනර් කෙනෙක්. ෂනිත් අද ඉන්නේ වර්ල්ඩ් චැම්පියන් කෙනෙක්, ස්ටාර් කෙනෙක්. ලූෂන්ට අද අපි ලස්සන ඇඳුමක් සිලෙක්ට් කරන්න ඕනේ. අනිවාර්යෙන්ම අත්තම කියනවා නම් ලූෂන් ඇවිල්ලා වර්ල්ඩ් බොඩි බිල්ඩින් චැම්පියන් කෙනෙක්, මිස්ටර් යුනිවර්ස් කෙනෙක්, මගේ රෝල් මොඩල් කෙනෙක්. සෝ ඒක ඉතින් හරි ෂෝක්. මොකද ඉලන්දාරිය ප්‍රෝග්‍රෑම් එකේ මගේ රෝල් මොඩල් කෙනෙක්ව මට ස්ටයිල් කරන්න තියෙනවා කියන්නේ ඉතාම වටින දෙයක්.
ලූෂන්ට තියෙනවා ස්ටයිල් කෝෂන් එකක්. කොහොමවත් ලස්සන ෆිසික් එකක් තියෙනවා, එනර්ජි එක තියෙනවා, පර්සනලිටි එක තියෙනවා. අපිට ගොඩක් අවස්ථාවලදී ෆැෂන් ඩිසයිනර්ස් හැටියට අනන්‍යතාවයක් දෙන්න වෙනවා පුත්තරේ. මොකද ස්ටයිලින් කෝෂන් සෙක්ෂන් එක ගොඩක් වීක්. බට් ලූෂන්ගේ හොඳම දේ මම හැමදාම දකලා තියෙනවා Facebook හෝ නිවුස් පේපර් එක. ඒ ස්ටයිල් කෝෂන් එක තියෙනවා. ඉතින් අපි මම හිතන්නේ අද ලූෂන්ට ගොඩක් හොඳයි ඩෙනිම් සහ ටී-ෂර්ට්. මම හිතන්නේ ඒක රාසයි ලූෂන් නේද? ඩෙනිම් ටී-ෂර්ට් අපි ට්‍රයි කරලා බලමු මොකද්ද ගැලපෙන්නේ කියලා. හරි. අපි බලමු. ස්ටාර්ට් කරමු අපි එන. හරි. චීන එකක් සිලෙක්ට් කරමු නේද? අනිවාර්යෙන්ම අපි ආව සෙක්ෂන්ස් කීපයකට. දැන් තියෙනවා ලූෂන්ට ගැලපෙන ඩෙනිම්ස් කීපයක් අපි මෙතන එළියට අරගෙන. මං හිතන්නේ අමාරුම වැඩේ චීන එකක් සිලෙක්ට් කරන එක ලූෂන්ට. විශේෂයෙන්ම බඩි ස්ට්‍රක්චර් එක ලස්සන නිසා. දැන් සාමාන්‍ය ක්ලයන්ට් කෙනෙකුට ලේසි මොකද ඒගොල්ලෝ වේස්ට් එක දැක්කම තයිස් එම නැහැ. ඉතින් ඔය වේස්ට් තයිස් එකට අපිට පුෂ් කරලා අරින්න පුළුවන්. ලූෂන්ට විශේෂයෙන්ම අපි බලන්න ඕන බඩි ස්ට්‍රක්චර් එක පර්ෆෙක්ට් නිසා තයිස්, වේස්ට්, හිප් එක ඔක්කොම බැලන්ස් වෙන ට්‍රවුසර් එකක්. ඉතින් මම හිතන්නේ සාමාන්‍ය සයිස් 38 36 38 වගේ. 36 38. ඒක තමයි තයිස් වලට ෆිට කරන්න පුළුවන් ට්‍රවුසර් එක. ඉන්නේ ඊට වඩා ගොඩක් පොඩි උනාද. සෝ මම ආසයි මෙන්න මේකට. ඒ වගේම මෙතන තියෙනවා එක ඩෙනිම් එකක්. ඒකටත් ආසයි. මෙන්න මේ ලයිට් ඇසිඩ් පොෂ් එකට තාස. හරි. මේ තුන තමයි මගේ ඔප්ෂන්ස් අද. අපි බලමු අපේ වර්ල්ඩ් චැම්පියන් ආලයා කැමති මොකක්ද කියලා. ශනිත් කැමති, දැන් ලූෂන් කැමතිද කියලා බලන්න ඕනේ මුලින්. මගේ නම් ඇත්තටම මේ කලයක මම ඇත්තටම ගොඩක් අන්ත කරන කලයක. මේ හරියටම ලයිට් බ්ලූ වගේ. මල්ලි හරියටම සිලෙක්ට් කරලා තියෙනවා. ඉතින් මම හිතනවා මේක මට අනිවාර්යෙන් හොඳයි. ඒකද මට ආසයි මොකද මේක ඇසිඩ් පොෂ් එකක් තියෙනවා වගේම ලයිට් කලර් එකක්, බර්න් වෙච්ච කලර් එකක් අනික පොකට්ස් වල පොඩි ස්ටයිලින් එකක් තියෙනවා. not too much not too little perfect balance එක ලූෂන් ඇයට තියෙනවා ඒක. හරි. So baby we'll just go for this one නේද? අනිවාර්යෙන්. හරි. අපි හිතන් මේක සිලෙක්ට් කරගත්තා. දැන් යමු අපි ටී එකකට. ටී එකකට. ලස්සන ටී-ෂර්ට් එකක්. හරි. ටී-ෂර්ට් එක සිලෙක්ට් කරමු. යමු. Yeah. මෙන්න මේ රේන්ජ් එක මට හිතෙනවා ලස්සනයි කියලා. මේක එක ඔප්ෂන් එකක් අපිට දෙන මම ආසයි මේක. අපි බලමු. ඒකට වඩා මම හිතන්නේ ඒක මැච් වෙනවා අනිවාර්යයෙන්ම. බට් ලයිට් කලර්ස් ඔන් ලයිට් කලර්ස් ඉච්චරම ලස්සන දෙනවා. හ්ම්. ලයිට් ඇන් ඩාර්ක් ග්‍රේ ෂේඩ්ස් ගිව් මම හිතන්නේ බ්ලෙන්ඩ් එක ලස්සනයි වගේ ඒ ටී-ෂර්ට්ස් එක. අයියා මොකද හිතන්නේ? කැමතිද? කලර් එකත් ලස්සනයි. ඒ කලර් එකත් ලස්සනයි. සිංගල් print එකක්. ලස්සන V neck line එකක් තියෙනවා. V collar එක තියෙනවා. මම හිතන්නේ V collar එක. අයියා අනේ V collar එක V collar එක මාන විදියට ලස්සනයි. බඩි ස්ට්‍රක්චර් එක ලස්සනයි. විශේෂයෙන්ම muscles, chest muscles එම හොඳට තියෙනවා. shoulders තියෙනවා. හරිම ලස්සනයි. right කොහොමද අපේ මිස්ටර් යුනිවර්ස් කේ ෆිසික් එක එන්හෑන්ස් වෙන, පර්සනලිටි එක එන්හෑන්ස් වෙන, ස්ට්‍රෙන්ත් එක එන්හෑන්ස් වෙන අවුට්ෆිට් එකක ඉඳන් ඉන්නවා. ඒකටම හරියන සූට් ෂූස් එක ගුත් තියෙනවා පූර්ණි. හරි. ඉතින් මම හිතන්නේ අවුට්ෆිට් එක කම්ප්ලීට්. අනිවාර්යයෙන්ම. ඉස්සර කාලේ අපිට ඉන්ට්‍රස්ට් එකක් තිබුණා ක්‍රිකට්. ක්‍රිකට් කියද ක්‍රිකට් මේනියාකක් තිබුණා. ඒ මේනියාක ඩයි ඩවුන් වෙලා දැන් මේ දවස්වල මම හිතන්නේ ලූසන් නැහැ ඇග්‍රී වෙයි. දැන් යංග ක්‍රවුඩ් එක ෆිසිකල් ෆිට්නස්. අනිවාර්යයෙන්. ස්ට්‍රෙන්ත්, බොඩි බිල්ඩින්ග්. හන්දාවට ජිම් එකකට ගියොත් තන්නේ කර යංග ක්‍රවුඩ් ඒ වගේම 40 රේන්ජ් එකේ ඉන්න අපේ තරුණ ඉලන්දාරියෝ දැන් ෆිසික් එක පිළිබඳව ගොඩක් ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා. ඉතින් ඒ වගේ අපි අපේ ඉලන්දාරියන්ව ඩිෆයින් කරන ප්‍රෝග්‍රෑම් එක මේ වගේ ඉන්ටර්නැෂනල් අයිකන් එකක් රටට ජයග්‍රහණය කරපු මටත් ඉන්ස්පිරේෂන් එකක් දෙන හැමදාම උදේට ජිම් එකට දුවන්න මේ වගේ කැරක්ටර් එකක් ලියුෂන් වගේ කැරක්ටර් එකක් ඉන්නක ඉතාම සන්තෝෂයි. ඇත්තටම හරිම ලේසි ශනිත් වගේ කෙනෙක් කෙනෙක්. මොකද මට ප්‍රසන්න කරන දෙයක් නෑ ශනිත් ඔක්කොම කියනවා. ජනි මේ ඇත්තටම ගොඩක් හොඳයි. ඔයාගේ සබ්ජෙක්ට් එක ස්ටයිල් ගැන අපි ගොඩක් කතා කරමු. පුනි අපි එදා කතා කරද්දි අද කතා කරන්නේ එකම දේ. ඉලන්දාරිය කියන්නේ තමයි පෞරුෂත්වය. පෞරුෂත්වය කියන්නේ අපේ පෙනුම තියෙනවා. අපේ පර්සනලිටි ගැන කතා කළා, එනර්ජි ලෙවල් ගැන කතා කළා, අපේ පෙනුම, අපේ ශරීරයට ගැළපෙන ඇඳුම් අපි තෝරගන්න ඕන. ඉතින් ලූෂන් අය වගේ පර්ෆෙක්ට් බොඩි එකක් තියෙද්දී අපි දැනගන්න ඕනේ මේ බොඩි එකේ ලස්සන එළියට කියන්න. ඉතින් දැන් මම මෙතනට වෙන ස්ටයිලිස් කෙනෙක් කියලා ලූෂන් අයට ජැකට් එකක් පාවිච්චි කළා, ඕවර්සයිස් ටී-ෂර්ට් එකක් අඳිනවා. අපි ශරීරය එළියට ගේනවද? නැහැ. ඉතින් ලූෂන් අයත් ඇග්‍රී වෙනවා. ලූෂන් අයර මං පටන් ගදිම කිව්වා වගේ ස්ටයිල් කෝෂන් එකක් තියෙනවා. අන්දින්ද ලස්සනට දන්නවා. ඉතින් මට තියෙන්නේ
පොඩ්ඩක් කලර්ස් එහාට මෙහාට ට්වීක් කරලා පොඩ්ඩක් ඩිසයින් එක එහාට මෙහාට ට්වීක් කරලා මේ වගේ ඇසිඩ් වොෂ් ජීන්ස් එකකින් දාපුවම ඉතාම ලස්සනයි. හරි ෂනිත්කින් ගොඩක් දේවල් දැනගත්තා. මේ ඉන්නේ one and only bodybuilding champion. මේත් සුපර්බ් සුපිරිම ෆැෂන් ඩිසයිනර් කෙනෙක්. ඉතින් තවත් දවසක ඩිසයිනින් ගැන කතා කරන්න ෂනිත් අපි හම් වෙනවා. දැන් මං කැමතිම සෙග්මන්ට් එක ජිම් එකට යන්න තමයි ලැස්ති වෙන්නේ රුෂන් එක. Right. හරි අඩුම වේට් එක දාලා කරත් මට නම් මේ ආත්මේ ලූෂන් වගේ නම් වෙන්න බැරි වෙයි. ලූෂන් එන්න. අඩුම වේට් එක දාලා ඔච්චර තමයි. මොනවද වේට් කියන්නේ? ටෙක්නික් ප්‍රයිස්. ලහිරු තමයි අද අපේ ඉන්ස්ට්‍රක්ටර්. ලහිරු ඉන්නවද මෙයා කරන අපේ ලූෂන් කරන එක්සර්සයිස් එක ගැන එක්ස්ප්ලේන් කරන්න? රයිට්. ඔයාල හැමෝම දන්න ඇති ලූෂන් පුෂ්පරාජ් කවම අලුතෙන්ම අඳුනලා දෙන්න ඕනේ නැහැ. අපේ ලංකාවේ ඉන්න ලෝකෙට බිහිවෙච්ච හොඳම බොඩි බිල්ඩර් කෙනෙක්. ඉතින් මෙයා මේ කරන වර්කවුට් එක මෙයාගේ චෙස්ට් එක පෙක්ටොරාලිස් මසල්ස් ෆෝකස් කරලා තමයි කරන්නේ. ලහිරු ඊළඟට මොකද කරන්නේ? ඊළඟට අපි ෂෝල්ඩර් ප්‍රෙස් එක කරමු. හරි. දැන් ලූෂන් අයියා කරේ ෂෝල්ඩර් ප්‍රෙස් කියන එක්සයිස් එක. ෂෝල්ඩර් ප්‍රෙස් මැෂින් එක යූස් කරලා තමයි කරේ. මේක සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ගේ වර්කවුට් එකකදී අපේ ඩෙල්ටොයිඩ් මසල් එක සෙන්ත්නින් කරන්න යූස් කරන එක්සයිස් එකක්. දැන් කරේ ෂෝල්ඩර් ප්‍රෙස්. හරි. ලූෂන්ගේ හොඳටම කැපිලා බෙන බයිසෙප්ස් නේ. බයිසෙප්ස් කරන්නද අපි? බයිසෙප්ස් වල. එහෙනම් අපි යන් බයිසෙප් කරලා කරමු. හරි. සාමාන්‍යයෙන් කොච්චර වේට් එකක් කොච්චර රෙප්ස් ගන්න කරනවද බයිසෙප්ස් වලට කරද්දි සහ වෙනම ඕන මසල් එකකට කරද්දි ඒකේ කරන රෙප්ස් ගන්න වේට් එක ඩිපෙන්ඩ් වෙනවා එයාගේ ෆිට්නස් ගෝල් එකේ හැටියට. අපි දැන් ලූෂන් අයියා වගේ කෙනෙක් ගත්තොත් ලූෂන් අයියා ගොඩක් එක්ස්පීරියන්ස් ට්‍රේන් කරපු කෙනෙක්. මෙයාගේ බොඩි එක ගොඩක් ඩිවලොප් වෙලා තියෙනවා. එතකොට ලූෂන් අයියාගේ කම්පිටිෂන් පීරියඩ් එකේදී යූස් වෙන රෙපිටිෂන්ස් ගන්න සහ වේට් එකත් එක්ක සමහර ඕෆ් සීසන් එකේදී වර්ක් වෙන රෙපිටිෂන්ස් ගන්න වේට් එක වෙනස්. එතකොට ගොඩක් අර ඕෆ් සීසන් එකේදී එයා හෙවි වේට්ස් වලින් රෙපිටිෂන්ස් අඩු ගන්නවා. 8 6 ඒ රේන්ජ් එකේ සමහර ලාවට 10 ඒ රේන්ජ් එකේ. එතකොට කම්පිටිෂන් පීරියඩ් එකකට වගේ යනකොට ටිකක් ඊට වඩා වැඩි වෙනවා. 12 16 ওই වගේ රේන්ජ් එකේ. එතකොට වේට් එක ලයිට් වෙනවා. හරි. ලූෂන් මෙන්න මේ මසල් එක. ක්‍රැවිසියස්. මේක සාමාන්‍යයෙන් මම වැඩිපුර දකින්නේ ලහිරු. කොහොමද මේක හදාගන්නේ මේ මසල් එක? ටික කමාරු කියලා දන්නවා. ඔව්. මේ මසල් එක හදාගන්න අපි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට බෑක් එකට ෂෝල්ඩර්ස් වලට කරන වර්කවුට්ස් අතරේ යූස් කරනවා. අපි සාමාන්‍යයෙන් අප්‍රයිට් රෝස්, ශ්‍රග්ස් ඒ වගේ එක්සර්සයිසස් මේන්ලි යූස් කරනවා මේ මසල් එක ඩිවලොප් කරගන්න. මේක ඩිවලොප් වුණාම හොඳ අර ජව සම්පන්න ගතියක් පෙන්නුම් කරනවා බලන්න. දැන් ලූෂන් අයියා ගුණක් දැක්කම පේනවා මෙතනින් මේ මසල් එක එළියට ඇවිල්ලා තියෙන එකෙන් හොඳ පෙනුමක් තව අපේ බොඩි එකට එනවා. හරි. තව එක එක්සර්සයිස් එකකට අපි යන්න පුළුවන්. අපි ට්‍රයිසෙප් එකකට යන්න. ට්‍රයිසෙප් එකට. හරි. හරි. ගොඩක් වෙලාවට අපේ බොයිස්ලා කැමති හොඳ අත් දෙකක් හොඳ ආම්ස් දෙකක් හදාගන්න. රයිට්. ගොඩක් වෙලාවට ඒගොල්ලන් බයිසෙප් එක තමයි වැඩිපුර ෆෝකස් කරන්නේ. ඒ වුණාට ආම් එක හොඳ ලොකුවට ෆිල් වෙලා තියෙන ලුක් එක එන්නේ ට්‍රයිසෙප් මසල් එකත් හොඳට ඩිවලොප් වුණාම. එතකොට මේ කරපු එක්සයිස් එක ලයින් ඩවුන් එක්ස්ටෙන්ෂන් කියලා අපි කියනවා මේකට. මේ එක්සයිස් එකේදී ගොඩක් ට්‍රයිසෙප් මසල් එක හොඳටම ඩිවලොප් කරන්න පුළුවන් මූවමන්ට් එකක් තමයි මේ එක්සයිස් එක. හරි. ලූෂන් සාමාන්‍යයෙන් ලයිව් වර්කවුට් කරනවා. ලූෂන් ලයිව් වර්කවුට් කරනවා දකින්න හම්බෙන්නේ නැහැ. මම ෆස්ට් ටයිම් දැක්කේ. අනිත් එක බලන් ඉන්න ඇරේ චාන්ස් එක ලැබෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා මම ගොඩක් ලකී කියලා ලූෂන්. ඇත්තටම මම ගොඩක් ලයිව් ඇත්තටම කරන්නේ නැහැ. හහ. නමුත් ගොඩක්
ලංකාවේ අපේ තරුණයෝ ගොඩක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා මාත් එක්ක ලයිව් සමහරලාට බලන්න මම ට්‍රේනින් කරන විදිය. ඉතින් මේක හොඳ අවස්ථාවක් තමයි තරුණයන්ට ලැබිච්ච නැති අවස්ථාව තරුණියකට අද ලැබුණා. හරි එහෙනම් ලයිරු thank you for David එක එකතුනාට. අද first time අපි යනවා ලූෂන්ට western outfit එක fit on කරලා බලන්න. යමුද ලූෂන්? යමු. හරි යමු. සංක තමයි අද ලූෂන්ගේ අවුට්ෆිට් එක කරන්නේ. අපි බලමු මොකද්ද ලැස්ත එකේ තියෙන ෆුල් සූට් එක කියලා. බැලුව බලමුද මට හිතෙන මේකද කියලා හිතනවා නිකන්. ඔව් අපි ලූෂන්ට ඩිසයින් කරේ මේ ඩිසයින් එක තමයි. අපි ෆිට් ඔන් කරලා බලමු. ඕකේ බලමු. කැෂුවල් එකට වඩා ෆුල් සූට් එකට වෙනම ලුක් එකක් කැවිලා තියෙනවා ඒක අනිවාර්යයෙන්ම. හරි සංක මේ කොහොමද මේ අඳුම නිර්මාණය වුනේ? කියන්නේ ලූෂන්ටම තමයි මේ අඳුම විශේෂ නිර්මාණය කරේ. මේකේ මැටීරියල් එක එතකොට මේ මොන ඩිසයින් එකද මේ ස්ටයිල් එක ගැන පොඩක් කියන්න. ડોક્ટર නාමල් බාලචන්ද්‍ර විශේෂයෙන්ම ලූෂන්ට විශේෂ මැටීරියල් එකක් ගන්න තමයි මේ ඩිසයින් එක කරේ. මේක ටක්සිඩෝ ඩිසයින් එකක්. විශේෂ මැටීරියල් එකක් කියලා මම අදහස් කරේ අතරම ලූෂන්ගේ තියෙන බොඩි ස්ට්‍රක්චර් එකත් එක්ක අපිට ස්ට්‍රෙච් මැටීරියල් එකකට යන්න සිද්ධ වුණා. එහෙම නැති වුණා නම් අපිට ඒ ෂේප් එක ඒ තියෙන අවශ්‍ය හැඩරුව ගන්න නෝමල් මැටීරියල් එකකින් අමාරු නිසා ඉතින් ලූෂන්ට වෙනමම ડોક્ટર නාමල් බාලචන්ද්‍ර ඩිසයින් කරපු ඩිසයින් එකක් සහ මැටීරියල් එකක් තමයි මේ තියෙන්නේ. හොඳයි. මේ වගේ ෆුල් සූට් එකක් මොන වගේ ඔකේෂන් එකකටද සූට් වෙන්නේ සංකල්පනේ? ලූෂන්ට ඔව් විශේෂයෙන් මේ වගේ ෆුල් සූට් එකක් අපි මේන්ලි ફોකස් කරන්නේ ඩිනර් ෆන්ක්ෂන් එකක් වගේ වෙන්න පුළුවන් නැත්නම් ස්පෙෂල් ඩ්‍රෙස් කෝඩ් එකක් තියෙන ෆන්ක්ෂන් එකකට වුණත් මේ වගේ අඳුමක් අපිට යූස් කරන්න පුළුවන්. හොඳයි. ලූෂන් ෆස්ට් ටයිම් ද ෆුල් සූට් එකක් ඇන්දේ. ඇත්තටම මම මේ වගේ වෙස්ටර්න් විදියට ඇඳපු පළවෙනි වතාව. ඉතින් මේ නාමල් බාලසම්ද තමයි නිර්මාණය කළේ. ඇත්තටම ප්‍රොෆෙෂනල් විදියට මේක මට නිර්මාණය කරලා දීලා තියෙනවා. ඇත්තටම ඒක ගොඩක් ලොකු දෙයක්. සෑහෙන ට්‍රයි කළා. ඒත් ඇඟටම ෆිට් වෙන්න මහගන්න අමාරු නේ. සර් ෆස්ට් ටයිම් තමයි ෆුල් සූට් එකක් මේ දර ඇඳේ. පොඩි එකත් එක්ක මගේ ශරීරයත් එක්ක ඇත්තටම අමාරුයි සමහර තැන්වලට ගොඩක් ගිහිලා තියෙනවා. නමුත් ඒ අය මට යෝජනා කළේ මිෂන් වලට මේ පොඩි එකත් එක්ක හරි අමාරුයි ෆිට් ඔන් එකකට යන්න කියලා. නමුත් පළවෙනි වතාවට පළවෙනි ප්‍රථම වතාවෙන්ම මට මේ ෆිට් ඔන් එක හරියටම හරි ගියා. ඔව් අපි මේකට ජෙට් බ්ලැක් කියන මැටීරියල් එක තමයි යූස් කරලා තින්නේ. ඒකට අපි ප්‍රධානම හේතුව ලූෂන්ගේ තියෙන සාමාන්‍ය කෙනෙක්ට වඩා වැඩි ප්‍රමාණය පේන ගතිය තා පොඩ්ඩක් අපි හැඩ කරන්න තමයි ඩාක් කලර් එකක් විදියට ඒක බ්ලැක් ඔන් බ්ලැක් කියලා තමයි අපි කියන්නේ. ඒ වගේ මැටීරියල් එකක් අපි පාවිච්චි කරේ. Thank you සංක. අද අපි දෙකේ කතා කරනවා. Thank you ලූෂන්. ලූෂන් එක තව ප්‍රශ්න කීපයක් කතා කරන්න තියෙනවා ලූෂන්. හරි ලූෂන් ඉඳගන්න. Thank you. ලූෂන් දැන් ලයිෆ් එකේ අපිට ටාගට්ස් තියෙනවා. එතකොට ටාගට් එකක් achieve කරන්න අපිට motivation එකක් ඕනේ. ඔයා කොහොමද මොටිවේට් වෙන්නේ? මොකක්ද සිද්ධියක් තියෙන පුළුවා නැත්නම් ෆලෝ කරන චරිතයක් ඉන්න පුළුවා අපි ගැන කතා කරමු. ඔව් ඇත්තටම මගේ මේ කාය වර්ධන ජීවිතය තුළ මගේ එකම එක රෝල් මොඩල් කෙනෙක් ඉන්නවා. එයා තමයි ආනල් සූසනද. ඉතින් ඔහු ඇත්තටම ගොඩාක් ලොකු දෙයක් ඔහුගේ රට වෙනුවෙන් කළා. ඔහුගේ ඔහු ජීවත් වෙන රට ඇමරිකාව තුළ. ඔහු ඒ වගේම මේ කාය වර්ධනය කරන අතරතුරම ඒ කාය වර්ධනින් සාර්ථක වෙලා ඔහු ඉතාමත් ඉහළ මට්ටමකට එනවා. ඒ තමයි ලොස් ඇන්ජලිස් වල ගවන ආණ්ඩුකාර ධූරයටපත් වෙනවා. ඉතින් ඔහු ජීවිතේ උපරිම සාර්ථකත්වයට ආපු පුද්ගලෙක්. ඉතින් අන්න ඒ වගේ මටත් ඕන කරලා තියෙන්නේ කවදා හරි මේ රටේ අපේ ලංකාව තුල ගවන කෙනෙක් වෙන්න නෙමෙයි. නමුත් යම්කිසි දෙයක් යම්කිසි මේ රටට වැඩදායි දෙයක්
මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් දෙයක් මටත් ඒ වෙනුවෙන් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් ඒක තමයි මම ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ මගේ මේ ක්‍රීඩා ජීවිතය තුළ. ඉතින් මම ක්‍රීඩාවෙන් දෙයක් කරලා දෙනවා. මම ඉදිරියටත් මට හිතෙනවා ඉදිරියේදී මේ රට ගොඩර ගන්නට, මේ රට ඉදිරියට ගෙනියන්නට, මේ රටේ ඉන්න මිනිස්සු අතරට ගිහිල්ලා මේ මිනිස්සු තුළ ජීවත් වෙන්නට අවශ්‍ය කරන චරිතයක් වෙන්නට අතරම මම අදහස් කරගෙන ඉන්නවා. ලූෂන්, අපි හැමෝටම ලයිෆ් එකේ චැලෙන්ජස් වලට ෆේස් කරන්න වෙනවා. ඔයාටත් ඒ වගේ චැලෙන්ජස් වලට මුහුණ දීලා තමයි මේ තැනට ආවේ. ඉස්සරහදිත් අභියෝග එන්න පුළුවන්. කොහොමද ඒවට මුහුණ දෙන්නේ? ලෑස්තිද? ඔව්, අනිවාර්යෙන්ම මට මගේ මේ ජීවිත ගමන යනකොට, මේ ක්‍රීඩා ජීවිතේ මේ ගමන යනකොට මට නොයෙකුත් බාධක අභියෝග පුදුමාකාර විදිහට ආවා. එක පැත්තකින් ෆෙඩරේෂන් එක පැත්තෙන්, එක පැත්තකින් කියන්නේ ආර්ථික මෝෂන්, තව පැත්තකින් කොහොමද මම ට්‍රේනින් කරන්නේ, කොයි විදිහට ට්‍රේනින් කරන්නේ, ඒ වගේම මොනවද න්‍යූට්‍රිෂන් එක, කොහොමද අපි න්‍යූට්‍රිෂන් ගන්නෙ, මේ වගේ අභියෝගවලට ඇත්තරම මම මුහුණ දුන්නා. නමුත් ඒ අභියෝගවලට මුහුණ දීලා මම අද නම්බර් 1 ලෝකේ නම්බර් 1 චැම්පියන් වෙලා ඉන්නවා. ඉතින් ඒ අභියෝගත් එක්ක මේ ගමන යනකොට මම හිතනවා ගොඩාක් ඉතාමත් රසවත්. ඒ වගේ මගේ පවුල, මගේ ෆැමිලි එක මේ හැම දෙයකටම මම මුහුණ දුන්නා. මගේ ෆැමිලි එකත් මේ දේවල් වලට මුහුණ දෙනවා. මගේ ආදරණීය බිරිඳ, මේ දරුවෝ, මේ හැම කෙනෙක්ම මේ අභියෝග වලට මුහුණ දෙනවා මාත් එක්කම. ඉතින් ඒ හැමෝමත් එක්කම ජීවිතේ කොහොම හරි ජයගත්වා කියන දේ තමයි මම දන්නේ. ඉදිරියටත් මගේ ඉදිරි අනාගතයේ තියෙන බලාපොරොත්තු ගොඩක් තියෙනවා. ඒ තමයි මගේ තව ඉදිරි අනාගතයේ තියෙනවා තව මගේ තරඟාවලි ටික. ඒ තරඟාවලි මිස්ටර් ඔලිම්පියා දක්වා යෑමේ මගේ ඒ අභිමතාර්ථය තමයි මගේ තියෙන්නේ. හොඳයි. Thank you, Lusha. You're welcome. හොඳ ස්ට්‍රෙන්ත් එකක් තියෙන, හොඳ එනර්ජි එකක් තියෙන, හොඳ පර්සනැලිටි එකක් තියෙන ඉලන්දාරික් තමයි අද හම්බුනේ. ඉතින් අර කිව්ව ටාගට්ස් වලට ඒ බලාපොරොත්තු ඒ විදිහට මිෂ්ට වෙන කියලා ලූෂන් ප්‍රාර්ථනා කරනවා. ලබන සතියේ තව ඉලන්දාරික් එක්ක හමු වෙමු.